कांता वंटलन फेमिनिस्ट पॉइंट हिंग गत्ता हमने कहने डिस्क्रिमिनेशंस कहने हम कता करला ऐतिहासिक समाज तो ना तीन दंगर तीन ऑल्टरनेटिव कता बहे कांता इतिहास कहने बड़ा कता कर नमो मैं ट्रायलोजी के में एक अलग पैदल मैं वाके एक अगर फिल्मी आर्ट पर देखने के लिए කියන තමයි ගොඩක් මේ ස්ලෝගන් උත්සාහ කරන්නේ දැන් මේකෙත් අර මේ ගොඩක් ඉන්ඩස්ට්‍රි වල අපි දන්නවා දැන් සැලරිස් එමුදුත් එම ප්‍රීමියමට වැඩි පොඩියක් හම්බ වෙනවා කාන්තාවන්ට දැන් ප්‍රයිවට් සෙක්ටර් එකේ අවුට් කම්පැනි එකකට ගත්තොත් හරි ඉංජිනේරින් ගත්තොත් හරි ගොඩක් වෙලාවට එකම සුදුසුකම් කියන කාන්තාව සංග්‍රහින් ගත්තාම ප්‍රීමියමට හම්බ වෙන පඩිය වැඩි කාන්තාවට වඩා නමුත් මේ ෆැෂන් කියන දේට වස්තේ ඒක අනිත් ප්‍රශ්න. ෆැෂන් දැස්සේගේ ප්‍රීමියර් සාමාන්‍ය හම් වෙන්නේ මේකේ මේ ෆිල්ම් එකේ තියෙන විදිහට කාන්තාවක් හම් වෙන දෙලේ තුන එකක් වගේ ප්‍රමාණය. මේ අර වාක්‍ය ධර්මයේ තමයි තිබුණේ මේ න්යා න්යායි ෆැෂන් ඉන්ඩස්ට්‍රි ගැතුලි. ඊට පස්සේ කාන්තාවට වැඩි බලක් කරලා නමුත් එයා මේ වෙලාවේ ඊළඟ මේකේදී ආ ගෙවන්නම් කියලා බිල් එක මේකේදී ගෙවන්න නැතුව ඉන්නවා. ඊට පස්සේ එතන වෙන අපි पुरुषाधिपत ස්ත්‍රිය වෙන විදියකට යම් ඩොමිනන්ට් වෙලාද නැත්නම් මේක එක පැත්තක මගේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ විතරක් නෙමෙයි අර අන්ත දූපතේ කියන උදකලාවින කමියුනිටි එකක් ඇතුලේ එකක් එකට ඒක වෙලාද කියන ප්‍රශ්නේ මම හිතන්නේ චිත්‍රපටි එනවා නමුත් මම හිතන්නේ ඒක තේරුම් ගන්න වෙන්නේ කාන්තාව ඩොමිනන්ට් වෙලාද කියන එකට වඩා මම හිතන්නේ මුල් චිත්‍රපටියෙම තියෙන සිස්ටමැටික් ප්‍රීලිට් එක මම හිතනවා මේ චිත්‍රපටිය වෙන්නනවා නිකන් यात्रा ඒකත් වෙනවා අපි සාමාන්‍ය චිත්‍රපටියේ සාමාන්‍ය ඔය දෙන්න අතර මොකක් හරි ගැටුමක් නේ අපි අපේ එකක් අපි දන්නේ නැති. එහෙම එකක් වෙන්නන්නේ නැහැ. ඒ දෙක සුවද වෙන්නවා. ඒකම හරි හේතුගොල්ලෝ මම හිතන්නේ ඒගොල්ලන්ගේ ජීවිතත් අර මම හිතන්නේ යාත්‍රාවේ වැඩ කරන අනිත් අයද හරිම ඒ හරිම සමීපයි. හරිම කතාව දෙකක් නැහැ. ඔයගොල්ලෝ ෆ්‍රී එක ගන්න ඕනේ. කියලා ඒකට අර මේ ස්වීට් කරන්න කියලා ෆ්‍රී එක දෙන්න. සම්පූර්ණ නිදහස දෙනවා. හරි බලවලයක් නැහැ. හරිම ආ अरे वो बोला है एक अब अपने पिता ना अरे पता मैं नए ही ना ठिकान वो यार मैं तो मैं बिगेल ना वाकया है एक के मैं क्या ना आरागन इधर ठिकान वो लोग जाते ना तो वो तो मैं कब है ना सुला आज भी ये ले मंगी तो मंगता नहीं करते का मंडे मैं के लिए क्या नहीं स्त्री डोमिनेंट टेला आज इधर बाकी හලා පෙළෙන කතාවේ අනිත් පැත්තද මේ කියන්නේ කියලා. මං හිතන්නේ මේක නැලිගර කෙනා කියලා. කියන්නේ මේක එහෙම නෙමෙයි වෙන්නේ කියලා. කියන්නේ මේක යම් අපි කියන නැලිගර කියන අර ඒක නම් දෘෂ්ටාන්තයක් නේ. මේ ඇත්තට වෙන එක ගැන හදන වෙන ප්‍රබන්ධයක්. මං හිතන්නේ ස්ත්‍රිය මේක ඩොමිනන්ට් කියලා කියන්න හදනවා. චිත්‍රපටියක් කියන්න හදනවා සමාජයේ සමහර අපි ටිකක් පේන්නත් තියෙනවා. මං හිතන්නේ නෑ කියලා. उदाहरण එයාගේ පොසිෂන් එක කියන්නේ මේ කාන්තාව ස්ථානගත වෙන්නේ විදිය මම හිතන්නේ නැවත අර පළම
dominance එකම තමයි වෙන විදිහකට ප්‍රයත්න කරලා ඉන්නේ කියලා මම හිතනවා. මම හිතන්නේ එතනින් අපි අතුල් වෙන්න වෙනවා කියලා ඒක මම හිතන චිත්‍රපටියට දාන. මන්දනේ ඒකම මේ රූමන් කතා කරන කියන්නේ අපි බේසික් පිච් එකේ තිබෙච්ච තමයි බියුටි ඇස් කරන්සි කියන්නේ. රූමත් බව කොහොමද මූල්‍ය එකකයක් වෙන්නේ කියන කාරණා. දැන් මේ ෆිල්ම් එකේ පුරාම තියන්නේ මේ බියුටි එක කොහොමද ඒක කියන්නේ ඒක සමාජ සත්‍යයක්ද කියන අපිට. දැන් මේක ෆිල්ම් එක කඩල් එහෙම අපිට ප්‍රධාන වශයෙන් ඕතල් කුසින් වරපේ මේ කතු කුසින්ම ප්‍රශ්නකට කඩන. ඒ කියන්නේ යායා සහකාර කියන බලෙන් කොටස. ඊට පස්සේ යච් කියන නැත්තම් මෝඩ් ටුව ජොයින් කොටස අයිලන්ඩ් කියන කිනු කොටස. එතකොට ඔඩ වෙනවා මේක මේ මේ මුල් කොටසේ කොහොමද බියුටි කියන කරන්සියක් වෙන්නේ කියලා. එතන තමයි මම කිව්වේ ඒ ඒ ඒ ඒ අවස්ථාවේ ඒ තියෙන يعني දැන් අපි ඒ ස්කිල් කොටක වත් පුරුෂ මූලිකත්වයක් නැති වෙන තුරු පුරුෂ මූලික පිට්‍රියාකී සමාජයක් ඇතුලේ යායට වැඩි ඉලක්ක තිබුණා. ඒ කරන්සිය එක යාය කරන්සිය එක වැඩි කියන්නේ. අර ඊට පස්සේ ඒක ඒක වැඩිලාවත්තක් දෙවෙනිවක් තුන්වෙනි අවස්ථාවකට හම්බෙන්නේ අර අපි කියන ප්‍රිමිටිව් කොමියුනිසම් කියන්නේ. ඒ කොමියුනිසම් වල මූලික අවස්ථාව එතන හදිනවා මෙට්‍රියාක සමාජය කාන්තාමලි සමාජය. එතන කරන්සියක බියුටි කියන කරන්සිය පුරුෂයාගේ වැඩි. දැන් ඒ වගේ කියවීමක් අපිට ඕන නම් මේකට යන්න පුළුවන්. මම හිතන්නේ මම මේකට එකයි සොබිට කියන එක. නමුත් මම හිතනවා ආපවමනේ දෙත් බියුටි එක කරන්සි වෙනවට වඩා මම හිතනවා චිත්‍රපටිය ආරම්භ වෙන එකේ කරන්සි එක බියුටි වෙලා කියන එක. ඒකට චිත්‍රපටියේ මූලික ප්‍රශ්න මම හිතනවා ඔය කියනවා කියන විදිහ. ඒ කොටස් තුනේ පළවෙනි එකේ තියෙන එක අපිට වෙන්නන්නේ ෆැෂන් එක ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක චිත්‍රපටිය කියන මේ මොකද හැමෝම සමානයි කියන්නේ. ඒක හැමතැනම කියනවා. මේ මම ඒකට කියන්නේ මුළු චිත්‍රපටියම දින හැමෝම සමානයි. ඒ ධනපතියුන් සමාන ඒක ධනපතියුන් යන වැඩ කරන තම දුප්පත් නැත්නම් ටොයිලට් එකේ වැඩ කරන අය සමානයි. හරි මං අහන්නේ මේ චිත්‍රපටිය අහන්න මට හිතෙන්නේ මේක ඇත්තටම සමානයි කියන එක බොරුවක්. එක පෙන්නනවානේ සමානයි කියන්නේ මුළු ලෝකෙම අපිට පෙන්නනවා අපි කොහොම සමානයි. මම ලිබරල් සොසයිටි මේ ඉන්න ලිබරල් සොසයිටි එක අපි හිතට වැඩි. අපිට ඒක නැමත ඇතුලේ බෙදිනවා කියන මේ චිත්‍රපටයේ ආරම්භ වෙන එකේ මරදීන ප්‍රශ්නෙම තියෙන ආරම්භයේදීම කියන කියන්නේ යාල යායා සකාල් මේ සම්බන්ධයෙන් මට හිතෙන්නේ ඒක පෙන්නන්නේ ඇතර වෙනකොට මුදල්. ඒ කියන්නේ මනි කියන්නේ මොකක්ද? මම හිතන්නේ මනි පිළිබඳව තියෙන ඇයිඩියොලොජි එක මොකක්ද? අපි සල්ලි. ඇතර මට හිතෙන්නේ සල්ලි වලට තියෙන අර්ථය මේ සල්ලි කියන ලොකු දිව්‍යමය දෙයක්. මේ සල්ලි තමයි අපේ ඉතින් අර අපේ සල්ලි සල්ලි සින්දුව වගේ. සල්ලි දෙවියන්ගේ මල්ලි කියනවනේ. සල්ලි ඇයි මෙච්චර අර්ථයක් තියෙන අනිත් භාණ්ඩ වලට නැති. ඒ කියන්නේ සියලුම භාණ්ඩ වලට වඩා අපි භාවිතා කරන මේ යුගයේ සියලු භාණ්ඩ වලට වඩා ඇයි සල්ලි වලට අපිට තේරුම් ගන්න බැරි? දිව්‍යමය බලයක් ඇවිල්ලා තියෙනවා. මට හිතෙන එකට හේතුව ඒකට තියෙන රීඩින්ග්ස් එකම ගලුවොත් මම හිතනවා සල්ලි සල්ලි වලට තියෙන යම්කිසි පෙටිෂ් එකක්. අපි කියන අර්චනය. රයිට් එකට සල්ලි විතරයි අනිත් භාණ්ඩ වලින් වෙනස් වෙලා පෙන්නන්නේ. සල්ලි දැත්තරම අනිත් භාණ්ඩ වගේම එකක්. හැබැයි අනිත් භාණ්ඩ වල සියල්ල තීරණය වෙන. අනිත් භාණ්ඩ වල සියලු වල අර්ථය තීරණය කරන එක. සල්ලි බවට පත් කළා තියෙනවා. රයිට් සල්ලි කියන ද්‍රව්‍යයට ඇත්තටම මේක පත් කළා තියෙන්නේ ඇයි කියන එකට හේතුවක් නැහැ. රයිට්. මම හිතන්නේ ඒක තමයි මේ දරපති නැත ධනේශ්වර සමාජයේ හරි කැපිටලිස් සොසයිටි එකේ මූලික කේන්ද්‍රය. එකක් සල්ලි අනිත් එක කොමොඩිටි. මේ පරිභෝජන සමාජයේ භාණ්ඩය සහ මුදල්. ඇයි අපි භාණ්ඩ වලට ආස? ඇයි අපි මුදල් දිව්‍යමය කරන්නේ? ඇයි මුදල් පස්සේ නිදුවන්නේ? මේකට නිශ්චිත හේතුවක් අපිට කියන්න තියෙන්නේ. අනිත් භාණ්ඩ මිලදී ගන්න. අනිත් භාණ්ඩ වල අර්ථය හදන්න අපි නොදන්න කේන්ද්‍රයේ සල්ලි වෙලා. රයිට්. එවැනි එක කොමොඩිටි. මේ මුළු සිස්ටම් එකම තියෙන්නේ. අපි ජීවිතේට සියල්ල තියෙන්නේ කොමොඩිටි. අපි ජීවත් වෙන්නේ භාණ්ඩ මිලදී ගන්න. ඒකට තමයි අපි හැමදේම කරන්නේ. භාණ්ඩ මිලදී ගැනීමට අර්ථයක් නැහැ. ඒක පැහැදිලි කරන්න මේක මතයි දෙවියන් වහන්සේ. එතකොට මෙන්න මේකේ මම හිතන චිත්‍රපටයේ ආරම්භයේ දෙන්නේ කියලා මුදල් මුදල් පිළිබඳව තියෙන මේ গুপ্ত දේ මොකක්ද? ඒක එදෙනාගේ මිනිස් සම්බන්ධය ඇතුලේ එදෙනා කියන හදලා මට තියෙන මේ මොකක්ද? කාල් කියනවා. මට තියෙන පොයින්ට් එක මේ. ඕක නෙමෙයි මට තියෙන මට මේ සල්ලි ගන්න ප්‍රශ්නයක් නෙමෙයි. මට ඕනේ සමාන නැහැ. අපි දෙන සමානකම මොකක්ද? කියන්නේ හැබැයි ඒක ඇත්තටම ආන්නේ මුදල්. මොකද මේ සමානකම මූලික කරන්න හැදුවට අරගේ ඉන්ඩස්ට්‍රි ගැතුලේ තේ තියෙන මේ එක වෙන්නකොට ඔක්කොම සමානයි කියලා. එයා ඒකනේ උපුටන්නේ. මේ සම්බන්ධයක් නැහැ දැන් අපිට කියලා ඒ වළිය දාගන්න. සමාන අපි දෙක සමාන එක බලන්නේ. ඒක වැදගත් කියනකොට
මම හිතන්නේ ඒක තීරණය වෙලා තියෙන එක යටි. ඒ සමානකම කියන බොරුව නඩත්තු වෙන එක ඇත්තට තියෙන්නේ මුදල් කුමාරේ වලේ. ඒක මෙතනින් තමයි මම හිතන්නේ මේ චිත්‍රපටයේ ආරම්භක සීන් එක කියන්නේ මම මේ. ඒ ආරම්භක මේ පළමු සෙක්ෂන් එක. මේ අපිට අර්ථවත් දෙන්නේ චිත්‍රපටයට අපි ඇතුල් කරනවා මුදල් කියන්නේ මුදල් දෙවියන් බවට පත් වුණු මිනිස් සම්බන්ධතාවල අවසාන තීරකයා බවට මුදල් පත් වුණු කතාවක් ඇතුළට අපි අතුල් වෙනවා කියන්නේ යම් කිසි ඒ මුදල්ලයි මූලික වුනේ කියන එක ඊට වඩා ගැඹුරට අපිව ගෙනියන ඊළඟ අධ්‍යයනට ගෙනියන යම් චිත්‍රපටයකට යම් යථාර්ථයකට අපි අතුල් කරද්ද ගත්ත ආරම්භයක් විදියට තමයි මම හලමු කොටස දකින්නේ ඔව් මේකේ මේ අපිට ප්‍රධාන ඇක්ට්ස් තුනක් හම්බ වෙනවනේ දැන් මගේ ට්‍රේනින් එකට අනුව මේ ඇක්ට්ස් තුනේ එකට ජෙල් කරගෙන ඉන්න තේ ඒක ටිකක් එසෙන්ස් එක තියෙන ඩයලොග් සීන්ස් තුනක් එකක් තමයි ඔය යායා සහ කාල්ගේ මේ කවුද පිළිගවන්නේ කියන එක සම්බන්ධ ඩයලොග් සීන් ඊට පස්සේ අපිට හම්බ වෙනවා මේ මේ අන්තිම එකේ හම්බ වෙනවා අර මේ එබගේ අහන්නේ මම කවුද කියන ඩයලොග් ඌමයි කියලා හන්දා නේද එතකොට අරි උත්තර දෙන්න කාටද කීට්ටක් දෙනවා අර සතුටෙන් කරනවා වගේ නේද ඊළඟටයක් බලගියාම අර මිසෙල්ලෙක් හදව කතා කරන්නේ මිනිස්සු ඒ වගේ එකක් හදාගන්න ඒකේ බොහොම ඉන්ට්‍රස්ටිම ඩයලොග් එක තමයි වැඩ හම්බ වෙන්නේ විශේෂයෙන් මේ 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 අර ගිලින නැවේ මේ කැප්ටන් සහ දිමිත්‍රි අතර තියෙන සාකච්ඡාව ඒකේ මොකද එතන තමයි තියෙන්නේ අර මේ මේ රූබන් ඔස්ලන්ගේ කියවීම රූබන් ඔස්ලන්ගේ සමාජ කියවීම මට හම්බ වෙන්නේ එතන එතන මේ 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 ඩයලොග් පටන් ගන්න එකයි ඉවර වෙන එකයි මම නෝට් කරලා ගත්තා ඒක හරි ඉන්ටරෙස්ටිං නේද මේ 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 කොහොම ඉන්ටරෙස්ටිං ඒ කතාව මොකද ඔස්ලන්ව සමරයිස් කරන ඔයාගේ අයිඩියොලොජි ඒකේ දිමිත්‍රි හනවා I have a job කියලා කරන්නේ මට හිලුම් කතන්දරයක් කියන්න Do you know how to tell a communist මට පුළුවන්ද communist කෙනෙක්ව හඳුනා ගන්න بس මම උත්තර දෙනවා It's someone who reads Marx and Lenin Marx සහ Lenin කීවර මොනස්ස තමයි communist කියන්නේ Marx and Lenin කියවලා අවබෝධය ලබා ගත්තොත් මොනස්ස තමයි communist කාර්යය කියලා කියන්නේ ඊට පස්සේ අනව Do you know how to tell an antagonist yani pratiwa prati mahader kiya pratigami kiyala kiyamu ba kiyanne kohoma someone who understand marx and lenin yani marx saha lenin ge e chintanaya practice ekak addaka puna thamai communist viruddha viruddha kenne da prati communist karyak denne kiyala and e kiyanne eka man hitana eka thamai රූබන් ඔස්ලන්ගේ කීවේ මේක මේක කොමියුනිසම් කියන එක පොතේ හොඳ වුණාට ඒ ප්‍රැක්ටිස් එකේදී ඒක අර තරම්ම නරක වෙනවා. ඒක තමයි අර අන්තිමටම අපිට අර ප්‍රිමිටිව් කොමියුනිසම් කියන එක හඳුනාට පස්සේ ඒක බොහොම නරක තැනකට යන්නේ. ඒ කියන්නේ අපේ මේ යායව මරන්න අවශ්‍ය දෙයක් ගන්න. මේක බොහොම මේ ප්‍රහසණයෙන් ඉවර කරන අන්තිම ඩයලොග් එකේ ඒකේ මේ 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 කැප්ටන් කියනවා ඒ අන්තිම ඩයලොග් එක දැන් ෆ්‍රීඩම් කියන එක හරියට ධනවාදී අද තියෙන ධනවාදී නිදහස කියන එක හරියට අර පරණ ග්‍රීසියෙදි විතර නහස වෙන්නේ. ඒක මේ මේ වහල් හිමියාගේ දහස. ඊළඟට දිමිත්‍රි කියනවා මම දන්නවා ලෙනින් කියුවේ ඔය වෙරෙක් මි ලෙනින්. දොසේ කැප්ටන් හරි සතුටු. ආ අමෘතේ. ඒ උත්තර වෙන්නේ ස්කූල්. ඉස්කෝලේ පිටින්නෝ. එතනම අර මුලින් දිනාපු තර්කයේ සමාප්ත කරනවා. ඒ රේගන්ගේ තර්කයේ ලෙනින්ගේ ප්‍රකාශයේ පාසලේ යනකට තියෙන එකෙන් මුලින්ම අර සපරම් කරලා ගන්නවා වැඩි. මොකද එතන ඒක ඇතුලේ තියෙනවා මම හිතන්නේ මේ මේ ඔස්ට්‍රේලියන් මේ මේ කියන්නේ මේ 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 හැම එකක්ම අපි try කරලා fail වෙච්ච එක කියන්නේ. ධනවාදී විතර නෙවෙයි. ධනවාදයේ සහ විශ්වාසයෙන් හැමදේම අපි try කරලා fail කරලා දැන් ඉතින් අර ඔක්කොම confused වෙලා ඉන්න එක. මම හිතන්නේ ඔස්ට්‍රේලියන් මේ මේ මේක ඇතුලේ තියෙනවා කියන්නේ.